The change ජීවිතය වෙනස් කරන දවසේ සිතුවිල්ල. අපි ජීවිතය වෙනස් කරන දවසේ සිතුවිල්ල තුලින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ආශ්‍රය කොයි ආකාරයෙන්ද අපේ ජීවිතයට බලපාන්නේ කියලා. එහෙම නැත්නම් මේ ඇසුරු කරන අය දැන් අපි ආශ්‍රය කරන්න පටන් ගන්නවනේ උපතේ ඉඳන්ම. ඒ කියන්නේ පුඩා කාලේ බිහි වුණාට පස්සේ අපි මුලින්ම ආශ්‍රය කරන අපේ අම්මා තාත්තා. ඇසුරු කරන අපේ ආශ්‍රයට ලැබෙන්නේ. එතන තමයි අපි සමාජය කියන එක හඳුනගන්නේ. එතකොට සමාජය, පවුල, ඊට පස්සේ පාසල මේ විදිහට විවිධ අය අපිට ආශ්‍රය කරන්න හම්බෙනවා. ඒකම රැකියාවකට ගියහම රැකියා ස්ථානයේ විවිධ අයව අපිට ඇසුරු කරන්න හම්බෙනවා. මේ අය ආශ්‍රය කරනකොට අපි තුල දකින්න ලැබෙන එක්තරා හැසිරීමක් ගැන තමයි මම ඔබේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේක වැදගත් වෙන්නේ අපිට සමහර උපදේශණයට යොමු වෙන ගැටලු වල බැලුවහම තේරෙන දෙයක් තමයි අනිත් අය නිසා පීඩාවටපත් වෙනවා අපි ගොඩක් වෙලාවට. ඒ කියන්නේ දැන් අපි හිතමු රැකියා ස්ථානයක් ගත්තොත් නැත්නම් පාසලක් ගත්තොත් සමහර ළමයි නිසා ඇතැම් දරුවන් පීඩාවටපත් වෙනවා. සමහර දරුවෝ ඉන්නවා හිතාමතාම ඔවුන් අනිත් අයව පීඩාවටපත් කරනවා. ඒ වගේම නිවසක් ගත්තොත් ඒ නිවස ඇතුලේ ඉන්න අය නැත්නම් අහල පහල ඉන්න අය ගමේ ඉන්න අය එතකොට රැකියා ස්ථානයක් ගත්තොත් රැකියාවි කරන අනිත් අය අතර එකිනෙකාව පීඩාවටපත් කරගන්න අවස්ථා තියෙනවානේ. ඉතින් ඒක සමහර අයගේ පෞරුෂ ලක්ෂණයක්. ඔවුන් එක එකනාව පීඩාවටපත් කර. ඒ කියන්නේ ඇත්තටම හරි කරදරයි සමහර අයත් එක්ක ඉන්න. අපි කියන්නේ කරදරකාරී අය කියලා. එහෙම ඉන්නවා. අතර මෙහෙම කරදරකාරී අය ඉන්න එක හේතුවක් තමයි බොහෝ දෙනෙක් සමාජයේ අසුරු කරද්දී තමන් ගැන විතරක් හිතන්න පුරුදු වෙලා තියෙන එක. අපි කියනකට ආත්මార్థකාමී ලක්ෂණ තියෙනවා සමහර අය තුළ. ඒක කුඩා කාලේ ඔහුගේ පෞරුෂය හැදුන විදිය වෙන්න පුළුවන්. තමන් ගැන විතරක් හිතන විදිහ පෞරුෂ ලක්ෂණ ඇති වෙනවා. එතකොට මේක අනිත් අයට ලොකු කරදරයක් වෙනවා. එතකොට අපි එහෙම අයත් එක්ක කටයුතු කරන්නේ කොහොමද? අපේ ඇසුර අපි ඈත් එක තියාගන්නවද? ඒ ඇසුරෙන් මිදෙනවද? නැත්නම් අපි කොහොමද මේ වගේ කාරණාත් එක්ක අපි කටයුතු කරන්න කියන කාරණේ තමයි අද දවසේ අපි දවසේ සිතුවිල්ල තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම මේකට ප්‍රධාන කරුණු හතරක් අද කතා කරනවා. අපි කෙනෙක්ව අසුරු කරද්දී එහෙම නැත්නම් සමාජ සම්බන්ධතා පවත්වද්දී අපේ පෞරුෂයේ නැත්නම් අපේ පුද්ගලයාගේ ස්වභාවයේ ඇති වෙන ලක්ෂණ හතරක්. මේ ලක්ෂණ හතර අපි හැමෝටම ඇති වෙන්න පුළුවන්. නමුත් සමහර කෙනෙක් තුළ මේ ලක්ෂණ වැඩිපුර තියෙනවා. එතකොට තමයි ඒක ගැටලුවක් බවට පත් වෙන්නේ. සමහර මේකෙන් විශේෂයෙන් ප්‍රධාන කාරණා තුනම ගැටලුකාරී තත්ත්වයක්. එතකොට ඒ තුනේ මිදිලා අපි හතරවෙනි කාරණයට යන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද මේකේ මේ කරුණු හතර ගොනු කරලා තියෙන්නේ පළවෙනි තුන ඇත්තටම පීඩාකාරී කාරණා. හතරවෙනි කාරණේ තමයි මේ පීඩාවෙන් මිදෙන්න තියෙන විසඳුම. එහෙනම් මොකද්ද පළවෙනි කාරණේ? පළවෙනි කාරණේ තමයි අපි ගොඩක් වෙලාවට අපේ ජීවිතයේ අපිට ආශ්‍රය කරන්න හම්බෙන අයට අපි දක්වන ප්‍රතිචාර අතන අපි සමහර වෙලාවට නිවට ප්‍රතිචාරයක් දක්වනවා. මම හිතන්නේ වචන ටිකක් සැර වැඩි වගේ නිවට කිව්වම අපි හිතමු ඒකට ඉංග්‍රීසියෙන් කියන්නේ පැසිව් කියලා. එහෙම නැත්නම් අපි කියමු නිකන් ක්‍රියාකාරී නොවන නැත්නම් බොහොම මම හිතන්නේ නිවට කියන වචනේ නරකම නැහැ. ඒ කියන්නේ ඒක නිවට ස්වභාවයක් තමයි. ඒකේ වෙන්නේ මෙන්න මේකයි. ඕනම දෙයක් අනිත් අය තමන්ට විරුද්ධව කරද්දි තමන්ගේ පාඩුවේ ඉන්න එක. ඒ කියන්නේ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ. තමන්ගේ පාඩුවේ පැත්තකටලා ඉන්න තමයි මේ නිවට ස්වභාවෙදී අපි කටයුතු කරන්නේ. ඉතින් අපිට සමහර ලාවට සමහර අපි ආශ්‍රය කරන අයගේ ස්වභාවය අනුව අපිට එහෙම වෙන්න වෙන අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි හැම විටම එහෙම විය යුතු නැහැ කියන එකයි මට දෙන්න ඕනේ පණිවිඩය. මොකද මේ නිවට ස්වභාවෙදී සමහරට මේ නිවට බව කියන එක නැත්නම් මේ පැසිව් චරිත ලක්ෂණය අපි සමාජයේ අනුමත කරනවා. කොහොමද ඒ කරන්නේ? සමහරලාට දැන් ওই සමහර දරුවෝ ඉන්නවනේ මොනවා කිව්වත් කරත් පාඩුවේ ඉන්න. පාඩුවේ පැත්තකලා ඉන්නවා. සමහරලාට මේ දරුවන් ගොඩක් වෙලාවට අනිත් අයගේ හිංසනයට ලක් වෙන දෙනකට වැඩි. එහෙම පාඩුවේ හිටියහම මොකද ඒ අය තමන් වෙනුවෙන් කතා කරන්නේ නැහැ. දැන් එහෙම හොඳ ළමයෙක් වෙන්න ගියාම, ඒ කියන්නේ හොඳ ළමයා වගේ වෙන්න හදපුවාම වෙන දේ තමයි අනිත් අයගේ හිත හොඳින් තියන්න මෙයා තමන්ගේ හිත රිදව ගන්න එක. ඒ කියන්නේ තමන්ට සිද්ධ වෙන කරදර ගැන අනිත් අයට කියන්නේ නැහැ, පෙඟුත් කියන්නේ සද්ද නැතුව ඉන්නවා. මොකද ඒක තමන් මම වැරදියට හිතයි මං ගැන කියලා හිතලා තමන්ගේ පාඩුවේ ඉන්නවා. එතකොට තමන් දුකින් ඉඳලා අනිත් අය සතුටින් තිබීම තමයි මෙතන කාරණේ වැදගත් කාරණේ තමයි මෙතන කියන කාරණේ. ඒ කියන්නේ පැසිව් චරිත ලක්ෂණය. එතකොට අපි කරුණු හතරම කතා කරලා බලමු මේක කොච්චර දුරට තමන් ඔබට හිතා ගන්න පුළුවන් මම කොයි අවස්ථාවලද කොයි අවස්ථාවලද මේ වගේ චරිත ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැත්නම් මගේ ජීවිතේ වැඩි ප්‍රමාණයක් මේ චරිත ලක්ෂණ වල දෙන්නේ කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. දෙවෙනි චරිත ස්වභාවය තමයි ඇග්‍රසිව්. මේක නම් ඔබට වචනෙම තේරෙනවා කලහකාරී ස්වභාවය. ඒතකොට මේ කලහකාරී ස්වභාවය කියලා කියන්නේ
කතරගල ආක්‍රමණශීලී. ඒ කියන්නේ අනිත් කෙනාට මොකක් වුණත් කමන්නේ. ඒයි තමයි මම අර කී ගොඩක් ආත්මාර්ථකාමී විදිහට හිතන අය තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්න උත්සාහ කරන අය. එතකොට අනිත් කෙනාගේ හිත රිදෙනවද, අනිත් කෙනාට පාඩුවක් වෙනවද, අනිත් කෙනාට අලාභයක් වෙනවද, අනිත් කෙනාට හිංසාවක් වෙනවද, ඒවා මුකුත් හිතන්නේ නැහැ. තමන්ගේ වැඩේ කොහොම හරි කරගන්න මට ඕන දේ මම කරන්න කියලා එහෙම කියනවා. සමහරට කියන්න ඕන දේ මට හිතන දේ මම ගෙඩි පිටින් නැත්නම් අපි කියන්නේ පොල්ලෙන් ගහුවාගේ මම කියලා දානවා. එහෙම කියලා හිතනවා. ඒත් අනිත් කෙනා හිත රිදව ගත්තද, එයාට මොකක් හරි ප්‍රශ්නයක් වුණාද, ඒක අදාළ නැහැ. ඇග්‍රසිව් චරිත ලක්ෂණේ තියන අයට, වැඩිපුර තියන අයට නැත්නම් ඒ චරිත ලක්ෂණ අවස්ථාවේදී. ඒකෙදි මොකද්ද වෙන්නේ අර හිත රිදීම් පැත්තෙන්? අපි ඉස්සලා කිව්වනේ තමන් හිත රිදවගෙන අනිත් කෙනා හොඳින් තියනවා පළවෙනි පැසිව් අය ඇග්‍රසිව් වෙයි කියද්දී ඒක අනිත් පැත්ත වෙන්නේ. ඒ කියන්නේ තමන්ට ප්‍රශ්නයක් නැහැ, හැබැයි අනිත් අයව පීඩාවට පත් කරනවා. ඉතින් ඒ අයට වැඩිය කැමති නැහැ. අපි යාට කියන හරි කේන්තිකාරයා, කුකුල් කේන්තිකාරයා හරි ඉක්මනට කේන්ති යනවා. අපෝ වැඩක් නැහැ, එයාත් එක්ක නම් කතා කරලා මම වැඩි කතාවටවත් යන්නේ නැහැ කියලා කියනවා. මොකද එයා හරි ඇග්‍රසිව්, තමන්ට ඕන කියන ඕන එක මූන්ට කියලා දානවා පොල්ලෙන් ගහුවාගේ. ඊට පස්සේ ඒක එයාට වැඩි කැමති නැහැ. නමුත් අරගොල්ලන්ට කැමති. මොකද ඒගොල්ලෝ අනිත් අයගේ ඉතර දෙවන්නේ නැහැනේ පළවෙනි කට්ටිය පැසිව් අය. ඒත් මේ ඇග්‍රසිව් එකත් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද ඒකෙන් තව කෙනෙක් පීඩාවට පත් වෙන නිසා. තුන්වෙනි කාරණේ මොකද්ද? තුන්වෙනි කාරණය පැසිව් ඇග්‍රසිව්. පැසිව් ඇග්‍රසිව් කියලා කියන්නේ නිවට කලහකාරී. නිවට කලහකාරී කියලා කියන්නේ තරහක් තියනවා, අකමැත්තක් අප්‍රසාදයක් තියනවා, ඒක පෙන්වන්නේ. එයාට කේන්තියයි කියලා නැත්නම් එයා මං ගැන වැරදියට හිතයි කියලා ඒක හිතේ තද කරගෙන ඉන්න උත්සාහ කරන අය අපේ සමාජය අපි දැකලා තියෙනවා. ඉතින් මේ චරිත ලක්ෂණ මම අර මුලින් කිව්වා වගේ අපි හැමෝටම ඇති වෙන්න පුළුවන් ඒ අවස්ථානුකූලව සහ ඒ පරිසරවලදී. හැබැයි සමහර කෙනෙක් තුළ මුළු එයාගේ ජීවිතේ වැඩි කාලයක්ම ගත කරන්නේ පැසිව් ඇග්‍රසිව් චරිත ලක්ෂණ වලින් ඉන්න පුළුවන්. ඒ කියන්නේ කිසි දෙයක් කෙලින් කියන්නේ නැහැ. නිකන් වටින් පිටින් කියන්නේ. දැන් උදාහරණයක් විතර අපි අහුවොත් ඔයාට මොනවා හරි ඕනද, ඔයා මොනවා හරි හිතවිලකින්ද ඉන්නේ, මොනවා හරි ප්‍රශ්නයකද ඉන්නේ කියලා අහුවොත් නෑ මොකුත් නෑ කියලා තමයි මේ අය කියන්නේ. හැබැයි අපිට තේරෙනවා හොඳටම අනිත් අහන කෙනාට තේරෙනවා හොඳටම මෙයා ප්‍රශ්නෙක ඉන්නේ කියලා. කියන්නේ නැහැ කෙලින්. අපිට හිතා ගන්නවත් බෑ මොකක් නිසාද මේ අවුලෙන් ඉන්නේ කියලා. අපි කියන්නේ අවුල්ද කියලා, නැත්නම් අපි ඉන්නේ පීඩාවකද කියන අහන එක අපි අහන්නේ එහෙමනේ. කිසියම් යම්කිසි පීඩාකාරී බවක් ඉන්නේ කියලා තේරෙනවා. ඒතරේ පීඩාව යා එළියට පෙන්වන්න නැතුව ඉන්න උත්සාහ කරනවා. ඒ නිසා මේක වෙන විදිහකට යාගින් ප්‍රදර්ශනය වෙනවා. ඒ කියන්නේ එක්කෝ වෙන නිකන් හුස්සන් නැති බවක් තියෙනවා, නැත්නම් මූණ ඉල්ලගෙන ඉන්නවා, නැත්නම් කතා නොකර ඉන්නවා, ගස්සගෙන යනවා. ඒ වගේ වෙන වෙන ඉඟිබිඟි වලින් තමයි අපිට තේරෙන්නේ මෙයාට මොනවා හරි ප්‍රශ්නයක් වෙලා කියලා. හැබැයි ඒක කෙලින් එයා කියන්නේ නැහැ. ඒ මොකද එයා හිතනවා අනිත් කෙනාව හොඳින් තියාගන්න ඕනේ, නැත්නම් එයාට කිව්වොත් එයාට කේන්තියයි කියලා නිකන් ඒක කෙලින් කියාගන්න බෑ. තමන් හිතට දුනේ කොතනද, තමන්ට තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා කියන්න බෑ. ඒ අය අපි හඳුන්වන්නේ, ඒ චරිත ලක්ෂණ අපි හඳුන්වන්නේ නිවට කලහකාරී කියලා. ඒතර මේ නිවට කලහකාරී බව කියන එක ඇත්තටම අපිට මොකද්ද වෙන්නේ අර මං කියපු විදිහට, අර කියපු රටා වෙන්න. ඒ කියන්නේ තමන්ද පීඩාවට පත් වෙන්නේ අනිත් කෙනාද හිතලා බලන්න. ඇත්තටම මේ නිවට කලහකාරී ක්‍රමයේදී වෙන්නේ දෙන්නම පීඩාවට පත් වෙන එක. මොකද තමනුත් පීඩාවක ඉඳලා තමයි අර කෙලින් කියා ගන්න බැරුව පීඩණයක ඉන්නේ. හැබැයි ඒක අනිත් කෙනාට කෙලින් කියන්නේ නැති නිසා, නිකන් වටපිටින් කියන නිසා එයාට හිතා ගන්න බෑ මොකද්ද මෙයා මේ වෙලා තියෙන්නේ මෙයාට කියලා. ඒක නිසාත් එයා පීඩාවක ඉන්නවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට දෙදෙනාම පීඩාවට පත් වෙනවා. එතකොට දැන් අපි මුලින් කතා කරා පැසිව් අය තමන් දුකට පත් වෙලා අනිත් අය හොඳින් තියන්න උත්සාහ කරනවා. දෙවෙනි කට්ටිය තමන් හොඳින් ඉඳලා අනිත් අයව පීඩාවට පත් කරනවා. තුන්වෙනි කට්ටිය තමනුත් අනුනුත් දෙකොල්ලම පීඩාවට පත් කරගන්නවා තමන්ගේ ඒ හැසිරීම නිසා. එහෙමනම් දැන් ඔබට මේ රටාව අනුව තේරෙන්න ඕනේ හතරවෙනි කාරණේ මොකද්ද වෙන්න ඕනේ කියලා තේරෙනව නේද? හතරවෙනි කාරණේ වෙන්න ඕන ඔබ හිතුවා වගේම තමනුත් පීඩාවට පත් නොවි අනුත් කෙනත් පීඩාවට පත් නොකරන විදිහේ හැසිරීමක් අපි පුරුදු වෙන්න ඕනේ. ඒ චරිත රටාවට, ඒ චරිත ලක්ෂණයට, නැත්නම් ඒ පෞරුෂ ලක්ෂණයට අපි කියනවා ඇසර්ටිව්නස් කියලා. ඇසර්ටිව්නස් කියලා කියන්නේ ඍජු බව. එහෙම නැත්නම් ඍජු බව කියලා කිව්වොත් වැරදි, ඇත්තටම ඍජු ස්ථාවර බව. ඒ වගේම ඒක තුළ තියෙනවා ඍජු බව වගේම මෘදු බවකුත්, ඒ වගේම කාරුණික බවකුත්, ඒ වගේම අනතිමානී බවක්. එහෙම නැත්නම් අපි කියන නිහතමානී කියලා වචනේ සාමාන්‍ය විවහාර කරන්නේ. ඒ වගේම කීකරු බවක්. මේ කාරණේ ඊටාම ලස්සනට මේ සඳහන් වෙනවා බුදුදහමේ කරණීයමෙත සූත්‍රයේදී. අපි ඔබ අහලා තියෙන නිතර අහන එකක් ගෙවල් වල නිසා මම මේ කාරණේ මතක් කරන්න. සක්කෝ උජූච සූජූච සුවචෝ චස්ස මුදු අනතිමානී කියලා ප්‍රකාශයක් තියෙනවානේ. ඒ කියන්නේ අපි එතන භාවනාව සම්බන්ධයෙන් කතා කරාට අපේ ජීවිතේ සාර්ථක කරගන්නත් මේ කාරණා ටික වැදගත්. මොකද්ද? අපි තුල සක්ක හැකියාවක් තියෙන්න ඕනේ, ඍජු වෙන්න ඕනේ, මෘදු වෙන්න ඕනේ. ඒ කියන්නේ මෘදු බවක් තියෙන්න ඕනේ, ලිංගතු බවක්, සහෘද බවක්, ඒ වගේම
සුවච බවක් එකන යම් කෙනෙකුට ඇහුන් කන් දෙන බවක් කාරුණික බවක් අපි ළඟ තියෙන්නේ මුදු අනතිමානී කියන්නේ මුදු බව සහ නිහතමානී බවක් නැත්නම් අනතිමානී ගුණයන් අපිට තියෙන්නේ මම මේ කාරණා ටික කිව්වේ ඔන්න ඔය ඔක්කොම ටික තමයි මේ assertiveness කියන එක ඇතුලේ තියෙන්නේ කියලා තමයි මම විශ්වාස කරන්නේ එහෙමනම් මොකද ඒකට තනි වචනයක් දෙන්න බෑ මොකද ඍජු බව කියලා ගත්තාම අර හිතන්න පුළුවන් අර aggressive එකෙත් එහෙමනේ තිබුණේ ඍජු බවක් නේ නිකන් කෙලින් කියලා දානවා කියන්න ඕනේ මේක එහෙම එකක් නෙමේ කියන්න ඕනේ දේ හරිම පැහැදිලිව හරිම කෙටියෙන් හරිම ස්ථාවරව කියනවා ඔයා මේ කරන දෙයට මම කැමති නෑ මං කැමති ඔයා ඒක මට මෙහෙම කරන්න නැත්තම් ආයේ එහෙම කරන්න එපා මං ඒ දෙයට එකඟ වෙන්නේ නැහැ ඔයත් එක්ක කියලා තමන්ගේ එකඟතාවයක් නැති බව කියන්න පුළුවන්කම අර තුන්වෙනි අය වගේ අනිත් කෙනා මොනවා හරි හිතයිද මං ගැන වැරදියට හිතයිද කිය කී ඉන්නේ නැහැ. ඊටාම පැහැදිලිව ඊටාම කියන්න ඕන කාරණා කෙටියෙන් සරලව යාට තේරෙන විදිහට කියලා අවසන් කරනවා ඒක. ඒක දිගට අරගෙන යන්නෙත් නැහැ. එතකොට මේ ඍජු බව ස්ථාවර බව කියන මේ assertiveness ලක්ෂණය හරිම වැදගත්. දැන් මම වැඩසටහන ආරම්භෙදි කිව්වනේ අපිට විවිධ සමාජ සම්බන්ධතා තියෙනවනේ ආයතනික වැඩ කරද්දී වෙන්න පුළුවන් ඒ වගේම මේ මොනවා හරි මගතොටේදී වෙන්න පුළුවන් පවුලේ සමාජ ආශ්‍රය නැත්නම් අහල පහල ගමේ කට්ටියත් එක්ක වැඩ කරද්දී මේ assertiveness බව කියන එක හරිම වැදගත් මොකද ඒකෙන් තමයි අපි තව කෙනෙකුගේ හිත රිදවන්නෙත් නැතුව ඒ වගේම තමන්ගේ හිත රිදව ගන්න නැතුව කටයුතු කරන්න ඉගෙන ගන්න. ඉතින් එහෙමනම් අපිට මේ assertiveness කියන එක ස්වභාවයෙන්ම අපේ උපතින්ම ඇති වෙන දෙයක්. නමුත් අපි වැඩිහිටියන් විසින් දරුවන්ව හික්මවන්න යනකොට ඔවුන්ව යම්කිසි පාලනයකට නතු කරනකොට ඔවුන්ව මේ assertiveness බව අඩු කරන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ ඔවුන්ගේ තියෙන අදහස් අපි යටපත් කරනවා ගොඩක් වෙලාවට. ඕවා කියන්න එන්න එපා, කට වහගෙන ඉන්න, පැහිච්ච කතා කියන්න එපා කියලා ඔවුන්ගේ අර තියෙන තමන් වෙනුවෙන් ඉදිරිපත් වෙන ගතිය අපි මොට කරනවා කියලා කිව්වොත් වඩාත් නිවැරදි. එහෙම මොට කරන්නේ නැතුව හිටියොත් දරුවෙක් තමන් වෙනුවෙන් පෙනී හිටින තැනට එයා එනවා. මම මේකට කැමති නෑ කියලා එයා කියන්න පුරුදු වෙනවා. ඉතින් අපි දරුවන්ගේ කරන්න ඕනේ ඒක මොට කරන එක නෙමෙයි. ඒක අර කාරුණිකව ඒ ඉදිරිපත්න ගතිය කාරුණික බවට පත් කරලා ඉදිරිපත් කරන ක්‍රමය කියලා දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා දරුවන්ටත් මේක දෙමව්පියන්ට ආදර්ශයෙන් පෙන්වන්න ඕනේ. කියන්නේ දරුවන්ටත් මොනවා හරි දෙයක් කියනවා නම් අනිවාර්යෙන් ඒක ස්ථාවරව පැහැදිලිව කියන්න ඕනේ. උදාහරණයක් විදිහට මොනවා හරි දෙයක් දෙන්නේ නැත්නම් ඒක ප්‍රතිපත්තියක් විදිහට දෙන්නේ නැහැ. දරුවා ඇඬුවා කියලා දරුවා කෙඳිරි ගෑවා කියලා නහයෙන් ඇඬුවා කියලා අපි ඒ දේ කරන්න යන්නේ නැහැ. ඒක තමයි අනිත් ඕනම ආශ්‍රයකදී තමන්ගේ ප්‍රතිපත්තිය අපි තියාගන්න එක. මම ස්ථාවර බව කියලා කිව්වේ ඒකයි. අර මඩේ හිටවපු ඉන්නක් වගේ වෙන්නේ නැතුව තමන් කෙලින් පැහැදිලිව මෙන්න මේකයි මගේ අදහස මම ওই දෙයට කැමති නැහැ කියලා කියන්න පුළුවන්. දැන් සහකරු සහකාරිය අතර සම්බන්ධතාවයක දුන්නත් මේක වැදගත්. ඒ කියන්නේ සහකරු කියන හැම දෙයකටම කැමති වෙන්න ඕනේ නැහැ. සහකාරිය කියන හැම දෙයකටම කැමති වෙන්න ඕනේ නැහැ. මම ඒ දෙයට කැමති නැහැ කියලා තමන්ට ස්ථාවර මතයක ඉන්න පුළුවන්. ඒ වගේම රැකියා ස්ථාන වල තම තමන්ට විවිධ බලපෑම් කරන අය ඉන්න පුළුවන්. තමන්ගේ සහෝදර කාර්ය මණ්ඩලය අතර නැත්නම් සේවා ඉහළ නිලධාරීන් ඉන්න පුළුවන්. මේ හැම ඕනම කෙනෙක් අතර තමන් අකමැති දෙයක් සිද්ධ වෙනවා නම් මම ඒ දෙයට කැමති නැහැ කියලා ඍජුව ස්ථාවරව පැහැදිලි කිරීමේ හැකියාව තමන්ට තියෙන්න ඕනේ. ඒක ඉතාම හොඳ ගුණාංගයක් වෙනවා හිත්‍රිදව ගන්න නැතුව සමාජ ආශ්‍රය හොඳින් තියාගන්න. එහෙම නැත්නම් අපි කරන්නේ අපි නිතරම ওই වගේ දේවල් නිසා හිතට දෙනවා නම් අපි බලන්නේ සමාජෙන් ඈත් වෙන්න. ඉතින් සමාජෙන් ඈත් වෙන එක හොඳ දෙයක් වෙන්නේ නැහැ. මොකද සමාජ ආශ්‍රය අඩු වෙන්න අපි වෙන අපි තුල මානසික ආතතිය ඇති කරන්න හේතුවක් වෙන නිසා. ඉතින් පුළුවන් තරම් අපි උත්සාහ කරන්න ඕනේ අපේ සමාජ සම්බන්ධතා හොඳින් තියාගන්න. හොඳින් තියාගන්න අපි මේ ඉගෙනගත්ත චරිත ලක්ෂණ හොඳින් තේරුම් අරන්. ඒ කියන්නේ මම මොන වගේ වෙලාවකටද පැසිව් විදිහට හැසිරෙන්නේ? ඒ කියන්නේ නිවට විදිහට, ඇග්‍රසිව් විදිහට හැසිරෙන්නේ මොන වෙලාවටද? ඒ කියන්නේ කලහකාරී විදිහට, ඒ වගේම නිවට කලහකාරී ලක්ෂණ මගේ කොයි වෙලාවටද පෙන්වුම් කරන්නේ? ඒ කියන්නේ පැසිව් ඇග්‍රසිව් ලක්ෂණ සහ මම කොහොමද assertiveness කියන එක නැත්නම් assertive බව නැත්නම් ඍජු ස්ථාවර කාරුණික බව කියන එක පවත්වාගෙන යන්නේ කියන එක ගැන සැලකිලිමත් වෙන්නේ. එහෙම සැලකිලිමත් වුණොත් අපිට පුළුවන්කම තියෙනවා ඉතාම සාර්ථකව සම්බන්ධතා ගෙනියන්න. ඒ සම්බන්ධතාවයක් තුළින් අපිට කොයි වෙලාවකවත් අපිව අපහසුතාවයට පත් කරන්නේ නැතුව, ඒ කියන්නේ අපහසුතාවයට පත් නොවීම නෙමෙයි මම කියන්නේ, අපහසුතාවට පත් වෙන එක අඩු කරගන්න හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා අද මේ ඉගෙනගත්ත කාරණා, මේ දැනගත්ත කාරණා ඔබේ ජීවිතය වෙනස් කරන කාරණා බවට පත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම මේ කාරණා තුළින් ඔබ අත්හදා බලන්න කොහොමද මම කොයි අවස්ථාවලද මගේ ජීවිතේ මේ ඍජු බව කියන එක, ඍජු ස්ථාවර බව මම පුරුදු පුහුණු කරගන්නේ කියලා හිතන්නේ. ඒ පුරුදු පුහුණු කර ගැනීම තුළින් ඔබේ ජීවිතේ වෙනස් වෙනවා නිසාකයි. ඒ වෙනස ඇති කරන්න ඔබට අවශ්‍ය ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන අපි මෙතනින් සමාප්ත කරනවා. ඔබ හැම දිනාටම ආයුබෝවන්.